මේ බලාපොරොත්තු නරක වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ ඊවල් නපුරු බලාපොරොත්තු තියෙන්නත් පුළුවන් නේ. ඒ වුණත් පළමුවෙන් මට මතක් වෙනවා මගේ දුව මම මේ යේසුස් වහන්සේගේ ඒම ගැන කතා කරනකොට එයා කියපු දෙයක්. එයා කිව්වා අනේ මට පොඩ්ඩක් දැමුම එන්න එපයි කියන්න. මොකද මගේ PhD එක ගන්නකම් ආවෙන් පස්සේ ඊට පස්සේ ආවොත් කමන්නේ නැහැ කියලා. එයාගේ ආසාව දැන් මොකද මේ බලාපොරොත්තු කියන්නේ? යම් දෙයක් වීමට අපේක්ෂාව හා ආසාව ඇති කරන හැඟීමක්. එතකොට අපි ඒක ඉස්සෙල්ලා වචනේට යන්නත් ඉස්සෙල්ලා මේ පාස්ටර් ජෝයල් ඔස්ටින් අහලා තියෙනවද? මේක ටිකක් සම්බන්ධ වුණා මගේ මේ තේමාවට. මම දුන්නේ මුලා නොවන දේව භක්තික බලාපොරොත්තුව. එනිසා එක ජෝක් එකක්. ඒක බයිබලට අදාළ දෙයක් නෙවෙයි. ඒ නිසා මේ කියන්නේ මම මේ බොරු වුණාද? බොරු ගුරුවරෙක් නැත්නම් බොරු ප්‍රොෆෙසරෙක්. මොකද මේක බයිබල් එක නෑ, මේක නිකන් ජෝක් විහිළුවක් විතරයි. එයා කිව්වා මේ එක් මනුස්සයෙක් හිටියලු. එයා ගියා මේ ගෘහයක් නේ තියෙනවනේ. එයා ගිහිල්ලා හරිම ශාන්ත දාන්ත එක්කෙනෙක්. එයා ගිහිල්ලා ඒ කට්ටියත් එකතු කරලා යාඥාව පටන් ගත්තා. ටිකක් වෙලා එනකොට දෙවියන් වහන්සේ පේදුරුට අඬගාලා කිව්වලු මේ කෙනාව පොඩ්ඩක් මෙහාට ගෙන්නන්න කියලා. ඔය දන්නවා මේ පාලුතුමත් කතා කරනව නේද? මේ තුන්වෙනි මොනවද ස්වර්ගයට ගියා කියන්නේ? එයා දන්නේ ආත්මෙන්ද මාංශෙන්ද කියලා. ඒ වුණත් ඉතින් මේ කෙනාව උඩට ගෙනිච්චලු. දැන් තුන්වෙනි ස්වර්ගේ එයා එතන ආපු ගමන් එයාව හම්බ වෙන්න ආවේ කවුද? පේතුරු. දැන් මෙයා බැලුවා මට වැඩිය කෙනෙක් නෑ. මොකද මම දැන් තුන්වෙනි ස්වර්ගයේ දැන් ඉන්නේ. ඉතින් හැබැයි එතන දොරක් තිබුණා නම් දොර වහලා මෙයා දොර ගාවට යන පේදුළු මේ පොඩ්ඩක් ඉන්න. ඊට පස්සේ එයා වටපිට බලනකොට මේ ඔර්ලෝසු වගේ තියෙනවලු. හරිද? ඒක මේ තප්පර කට්ටක් වගේ එකක් තියෙනවා. තප්පර කට්ට එක එක කට්ට. ඒ ඔර්ලෝසු වල හැම කෙනෙක්ගේම සුද්ධවන්තයන්ගේ නම් තියෙනවා. ඒ කියන්නේ පොළවේ ඉන්න සුද්ධවන්තයන්ගේ නම්. එතකොට මෙයා මොකද්ද කරේ? මෙයා ගිහිල්ලා බැලුවලු. පස්සේ පේදුරු ගියා මොකද්ද මේ? ඊට ගොන් ටක් ගන්නවලු එකක්. සමහර වෙලාවට ටක් 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 ගන්නවලු. එක එක විදිහට යන්නේ ඒ තප්පර කට්ට. පේදුරු කිව්වලු මේ පොළොවේ කරන හැම පාපයකටම එක තප්පරයක් යනවලු. මෙයා එක පාටම බල්ල එක පාටම දිව්වේ කොහටද දන්නවද? එයාගේ පාලකතුමාගේ ඔරලෝසුවට ගිහලා බැලුවා. ටිකක් කියලා හිටියලු මේ කට්ට යන්නේ. ටිකක් යනකොට ටක් ගාලා එකක් ගියා. ආ මං හිතුවා හරිද කියලා පේදුරු ගාවට ආවලු. හරිද? දැන් පේදුරු ගාවට ඇවිල්ලා පස්සේ එයාට මතක් වෙනවා මේ එයාගේ ඔරලෝසුව බලන්න ඕනි කියලා. එයා ගියා දැන් වාගෙන එයාගේ ඔරලෝසුව පේන්න නැහැ. ගිහලා පේදුරු යහුවා මේ මගේ ඔරලෝසුව මේ එතන නැහැ. ආ ඒක මගේ ඔෆිස් එකේ තියෙනවා කියලා. දැන් මෙයා තුන්වෙනි ස්වර්ගේ මේ ඔක්කොම ඔරලෝසු මේ එළියේ තියෙන්නේ. මගේ ඔරලෝසුව විතරක් පේදුරුගේ ඔෆිස් එකේ. ඉතින් එයා පොඩ්ඩක් නේ උරේසෙම හදාගෙන මෙයා බැලුවලු. දැන් පේදුරුගෙම මේ වචනේ ගන්න මෙයා
විශේෂ කෙනෙක් ඒකයි පේදුරුගෙන් ඇහුවලු ඇයි මේ මගේ ඔල්ලොසු වගේ මේ ඔෆිස් එකේ තියෙන්නේ නෑ එතන ටිකක් රස්නේ ඇහුවලු ඇයි ඉතින් නෑ නෑ මම ඒක ප්‍රෆෑන්යක් විදිහට පාවිච්චි කරනවා කියලා කිව්වා තේරුණාද මේක ජෝක් එකක් ඊට පස්සේ කෙලින් ආය පල්ලෙහාට කෙනාව එව්වා. ගොඩක් වෙලාවට අපි හිතන අපි සමාලට මේ අපි හරි දේ කරනවා කියලා සමාලට අපි හිතනවා. හැබැයි මේ බයිබල් එකේ තියෙන එක තමයි එක් කාලේ නිසා මම මේ මේ බයිබල් පද ගොඩක් තියෙනවා කියවන්න මගේ කතාව ටිකක් අඩු කරනවා. අපි කියමු මේ මේ ක්‍රියා 8 එක නරක බලාපොරොත්තු තිබිච්ච මිනිස්සෙක් ගැන බලමු. ක්‍රියා 8 9 ඉඳන් 10 වෙනකම්. මායාකාර සීමොන්. නමුත් ඒ නුවර ප්‍රථමයෙන් මායා අභ්‍යාස කළා වූ තමා උත්තමේකයි ප්‍රකාශ කරමින් සමාරිය වැසියන් විශ්මිත කළා වූ සීමොන් නම් මිනිසෙක් සිටියේය. මේ තෙමේ ශේෂ්ත්‍රයන් කියන දෙවියන්ගේ බලයයි කියමින් කුඩා අය පටන් ලොකු අය දක්වා හැම දෙනා ඔහුට ඇහුම්කම් දුන්නෝය. නෑ නෑ 13 වෙනකන් කියවන්න. 13 වෙනකන් කියවන්න. මේකත් කියවන්න. ඔවුන් විසින් ඔහු එසේ සලකන ලද්දේ ඔහුගේ මායාවලින් බොහෝ කලක පටන් ඔවුන් විශ්මිත කළ නිසාය. නමුත් ඔහු දෙවියන් වහන්සේගේ රාජ්‍යයද යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයද ගැන සුභාරංචිය දේශනා කළා වූ ෆිලිප් විශ්වාස කොට පුරුෂයෝද ස්ත්‍රියෝද බෞතිස්ම කරනු ලැබුවෝය. එකල සීමෝන්ද බෞතිස්ම කොට බෞතිස්ම කරනු ලැබ ෆිලිප් සමග නිතර සිට ඔහු කළ හාස්කම්ද මහත් ආශ්චර්යයන්ද දැක විශ්මිත වූයේ. දැන් මේ මිනිස්සයා මේ මොකද මායාකාරයෙක් නේනේ. එයාත් ගැලීම ලැබුවා. හරි. හැබැයි එයා ගැලීම ලැබුවෙන් පස්සේ එකල සීමොන් බෞතිස්මකට කරනු ලැබුවා. මෙන්න ෆිලිප් සමග නිතර සිටි ඔහු කළ හාස්කම්ද මහත් ආශ්චර්යද දැක විශ්මපත් වුණා. මේ 18 වෙනි පදේ ඉඳන් 20 වෙනි පදේට කියමු. සීමොන්ද ප්‍රේරිතයන්ගේ අත්ැබීම කරන කොටගෙන ශුද්ධාත්මය ලැබෙන බව දැක ඔවුන් වෙතට මුදල් ගෙනවිත් යමකුපිට මම අත්තබම්ද ඔහුට ශුද්ධාත්මය ලැබෙන පිණිස මේ බලය මටත් දීපල්ලයි කීවේය. නමුත් ප්‍රේත්‍රස් ඔහුට කතා කොට දෙවියන් වහන්සේගේ දීමනාව මුදලට ගන්ට නුඹ සතු නුඹ සිතූ බැවින් නුඹේ මිල නුඹ සමග විනාශ වේවා. මේ ගැලීම ලැබුව කෙනෙක්. දැන් එයා නිකන් එක්කෙනෙකුත් නෙවෙයි. එයා ලොකු නේ ෆිලිප්ලා ඔක්කොමත් එක්ක ගියේ. මොකද්ද මෙයාට වුනේ? මෙයාට දැන් බලාපොරොත්තුවක් ආවා. නේ මමත් මේ විදිහට ඇයි ඉස්සර කියන යාව ලොකුට ගණන් ගත්තා. හොඳයි අපි උන්වහන්සේව අනුගමනය කරනකොට මම කිව්වා මගේ තේමාවට මම දුන්නේ මොකද්ද? මුලා නොවන භක්තික බලාපොරොත්තු. දේව භක්තික බලාපොරොත්තු අපි ගාව තියෙන්න අවශ්‍යයි. දැන් ඒ කියන්නේ බලාපොරොත්තු නැති කරගන්න එකද? ඒ කියන්නේ නෑ නෑ නෑ. අපි හැමෝම මෙතනට ආවේ බලාපොරොත්තුවක් ඇතිවනේ. මේ ගියක් හදන්න මොන හරි සල්ලි ටිකක් එකවගෙන කිසිම වරදක් නෑ. ඒක හොඳයි. අර මම දුවගෙන කතා කරා වගේ. රයිට්? එයා වැඩේ ගෙන ගන්න එකයි. රයිට්? එයාගේ බලාපොරොත්තුව කවදා හරි ඒ තැනට එන්න. ඉතින් ඒකම හොඳයි. රයිට්? දැන් බලන්න මේ මෙයා නිකන් සභාවේ හිටපු කෙනෙක් වගේ නේ.
සභාවට සේසෙවේ. ඒ කියන්නේ ප්‍රේරිතවරුත් එක්ක ගමන් කරපු එක. හැබැයි යගේ මොනවාද? සිත ඇතුලේ වැරදි ආකල්ප තිබුණා. රයිට්. අප දැන් චිතුනෝ හැටියට. එක යොහන් 3 1 ඉඳන් 3 වෙනකන් කියමු. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ යයි කියනු ලබන ලෙස පියාණන් ඒක හෙඩින් එකක් තියෙනවා. දෙවියන් වහන්සේගේ දරුවෝ සහ යක්ෂයාගේ දරුවෝ. දැන් මෙතන අපි බලන්නේ මේ 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 යක්ෂයාගේ දරුවෝ මොකද කියන එක. අපි බලන දෙවියන් වහන්සේගේ දරුවෝ අපි දෙවියන් වහන්සේගේ දරුවෝ. රයිට්. අපි හැමෝම යේසුස් වහන්සේ පිළි අරගෙන නේද? දෙවියන් වහන්සේගේ දරුවෝ වුණා. එතන එතන කියනවා මොකද අපි දෙවියන් අපි දෙවියන් වහන්සේගේ දරුවෝ යයි කියනු ලැබුණු ලෙස පියාණන් වහන්සේ කෙබඳු ප්‍රේමයක් අපට දී වදාළ සේක්දැයි බලාපල්ලා. අපි එබඳු වූමය. මේ නිසා ලෝකයා උන් වහන්සේව නැඳින්නේ බැවින් අපද අඳුනන්නේ නැත. ප්‍රේමවන්තේනි, දැන් අපි දෙවියන් වහන්සේගේ දරුවෝය. පොඩක් ඉන්නේ මේ මේක අපේ ඔළුවට මේ මේ සමහරට එන්නේ දෙවියන් වහන්සේ කොයිතරම් ප්‍රේමයක් තිබුණාද කියලා අපි අරගෙන මන්දනේ ඔයගලට හිතන්න පුළුවන්ද කියලා මේ මේ සියලු ලෝකේ මම පාලනය කරන මේ දෙවියන් වහන්සේගේ දරුවෙක් කරා. උන්වහන්සේ අපිට ප්‍රේම කරයි කියනවා. අපි උන්වහන්සේගේ දරුවෝ. ඒ නිසා උන්වහන්සේගේ දරුවෝ එතකොට අපිට ගොඩාක් දේවල් දරුවෙක් හැටියට උන්වහන්සේ අපිට තබා තිබෙනවා. රයිට්. ක්‍රිස්තුස් වහන්සේ තුල සියලු ආශිර්වාද සියලු පොරොන්දු අපිට දීලා තිබෙනවා. රයිට්. වැඩේලා දින අපි දන්නේ නැහැ අපිට ලැබිලා තියෙන උරුමය. දැන් මෙතන කියනවා ඊට පස්සේ මොකද කියන්නේ? ප්‍රේමවන්තේනි, දැන් අපි දෙවියන් වහන්සේගේ දරුවෝය. අපි කොයි ආකාර අය වන්නෙමු යයි තවම ප්‍රකාශ වී නැත. උන්වහන්සේ ප්‍රකාශ වුණාම අපි උන්වහන්සේට සමානවන බව දනිමුව. මක්නිසාද උන්වහන්සේ සිටින ආකාරයටම අපි උන්වහන්සේ දකින්නෙමුව. පොඩ්ඩකින් මේ මේ ඔබ අහලා ඇති යේසුස් වහන්සේ නේ මළුන්ගෙන් නැගිටලා ඊට පස්සේ ආවනේ. ඒ මහිමයට පත් වෙලා ඊට පස්සේ එයා කොයි වගේ ශරීරයකින් ආවේ? මේ 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 මිච්චය තුලින් යන්න පුළුවන් නේ? දොර වහලා තියෙද්දි එකපාරට මේ ඇතුළුුනයි කියලා කියනවා. රයිට්. අපිට හිතා ගන්න බෑ අපිව කොයි තැනකට උන්වහන්සේ අපිව ගේනවද කියලා. ඊට පස්සේ උන්වහන්සේ කරේ උන්වහන්සේ කෙරෙහි මේ බලාපොරොත්තුව තබා සිටින සෑම දෙනම උන්වහන්සේ පිරිසිදුව සිටින්නාක් මෙන් තමුන්ම පිරිසිදු කරගතිමි. දැන් අද යේසුස් වහන්සේගේ ඒම උන්වහන්සේගේ ප්‍රකාශ වීම අද කතා කරනකොට හුඟක් ඒක කැමති නැහැ. ඇයි? ඒගොල්ලෝ තාම මේ ලෝකේ දේවල් වලට තාම හිත ගිහිලා තින්නේ. ඊට වැඩිය දේවල් අපිට උන්වහන්සේ තබා තිබෙනවා. රයිට්. ඒ බලාපොරොත්තු තිබුණා. හැබැයි ප්‍රශ්නේ ලදීන්නේ. ඒ බලාපොරොත්තු තියෙන කට්ටිය මොකද කරන්නේ? තමන්ම පිරිසිදු කරගන්න. අපි උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. රයිට්. අපි නිකන් අපිය රැත්තව කිව්ව අන්තිම වෙනකන් කියමු. උන්වහන්සේ කෙරෙහි මේ බලාපොරොත්තුව තබා සිටින සෑම දෙනම උන්වහන්සේ පිරිසිදුව සිටින්නාක් මෙන් තමුන් පිරිසිදු කරගනිමි. පව් කරන සෑම දෙනම නොපනත් කරති. පාපය නම් නොපනත්ය. පව් දුරු කරන පිණිස උන්වහන්සේ ප්‍රකාශ කරනු ලැබ බව නුඹලා දන්නවීද? කිසි පාපයක්ද උන්වහන්සේ තුල නැම්? එක පාරක් උන්වහන්සේ ප්‍රකාශ වුණානේ. අපි සින්දු ගිනවා නේද? ජිංගල් බෙල්ස් අරවා මේ ඔක්කොම ගිනවා. ඒ පළවෙනි පාර
ප්‍රකාශනේ මොනවටද? මොනවටද ප්‍රකාශනේ? මේ මෙතන මෙතන පව් දුරු කරන පිනිසයි. right? අපිට තාම පාපය තුල සිටින්න බෑ. මොකද උන්වහන්සේ නැවත ප්‍රකාශ වෙන්න එනවා. එතකොට සීත සුළං අරෝමිය ඔක්කොම ගහන්න හම්බ වෙන්නේ නැහැ. උන්වහන්සේ ප්‍රකාශ කරන මේ 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 ආසෙන් ගින්දර එනවා. මේ පොළොව මොකද්ද? මෙල්ට් දියවිලා යනවා. ඒ තරම් උෂ්ණත්වයක් මේ පොළොවේ මේ ඔක්කොම නැති කරලා අලුත් දෙයක් අපිට දෙන්න යනවා. එතකොට අපිට කාල පරිච්ඡේදයක් තියෙනවා. මොකද්ද? පළවෙනි ප්‍රකාශ වීමනේ, දෙවෙනි ප්‍රකාශ වීම. මොකද්ද? මොනවටද? අපි ශුද්ධව සිටින පිණිස. ඒ කියන්නේ අපි කවුරුවත් සම්පූර්ණ නැහැ. මේ කතා කරන මමත් සම්පූර්ණ නැහැ. හැබැයි අපි මේ බලාපොරොත්තු තියෙනවා. අපි දන්නවනම් right? අපි මේ මේ හඳුරක් කරා නේද? මන් දැන් කී දෙනෙක් ආවද කියලා. ඒකට අපි එතන මොනවද කරේ? ආපු කට්ටේ මතකද? අපි මොනවද කරේ? අපි වසුතැවිලි වුණා. right? අපි කරේ දවස් 3ක් අපේ ජීවිතේ අපි හරි ගැස්සුවා. ඔබට ඩොක්ටර් දුන්න මේ මේ ඔයාට ජීවත් වෙන මාසය තියෙන්නේ. ඔයා මොකද්ද කරන්නේ? වාර කරන්න දේවල් තියෙනවා නේ. මේ ඔප්පු ලියන්න තියෙනවා, අර්ග කරන්න තියෙනවා, මේක කරන්න තියෙනවා. ගොඩක් දේවල් කරන්න තියෙනවා. දැන් යේසුස් වහන්සේගේ ප්‍රකාශනේ අපි ඒ මොකුත් කරන්න ඕනේ නැහැ. අපිට උන්වහන්සේ කියලා තියෙන්නේ පිරිසුදුව සිටින්න. එච්චරයි. right. අපි කියමු මේ තීතස් 2:11 සිට 15 දක්වා. ක්‍රිස්තියානි යුතුයකම් සඳහා පොළඹවන්නා වූ කාරණය. මක්නිසාද සියලු මනුෂ්‍යයන්ට ගැලවීම ගෙනෙන්නා වූ දෙවියන් වහන්සේගේ කරුණාව ප්‍රකාශ වී තිබේ. අභක්තික කමද ලෞකික තෘෂ්ණාද එපා කර ආශිර්වාදලත් බලාපොරොත්තුව ගැන. මොකද්ද මේ බලාපොරොත්තුව? ඔබ හිතන ඇති මේ 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 පොළොවේ ලැබෙන ආශිර්වාද ඒවත් ගණන් ගන්නවත් බෑ. දෙවියන් වහන්සේ අපිට තබා තිබෙන දේවල් මේ බලාපොරොත්තුව. right තේදේශේ මහිමේ ප්‍රකාරයට right අපේ මහිමවත් සෙනඟක් කරන්න යනවා. right ආශිර්වාදලත් බලාපොරොත්තුව ගැනත් මහෝත්තම දෙවියන් වහන්සේගේද අපගේ ගැලවුම්කාර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේද තේජසේ ප්‍රකාශ වීම ගැනත් බලා සිටිමින් සිහියෙන් යුක්තවද ධර්මිෂ්ඨ ලෙසද භක්තිවන්ත ලෙසද මේ ලෝකෙහි ජීවත් වෙන පිණිස ඒ කරුණාව අප දැනුමැති කරන්නේය. උන්වහන්සේ සියලු අධර්මිෂ්ඨකම් වලින් අප මුදා යහපත් ක්‍රියා ගැන ජුවලිත වූ සෙනඟක් සුවකීය සම්පතක් කොට පවිත්‍ර කරගන්නා පිණිස අප උදෙසා කරගන්නා පිණිස අප උදෙසාම තමන් දුන්සේක. අප උදෙසා තමන්ම දුන්සේක. එතකොට යේසුස් වහන්සේ right ආවේ උන්වහන්සේගේ ජීවිතේම අපට දුන්නේ මොනවටද? අපි පවිත්‍ර වෙන පිණිස. මේ දේවල් සියලු ආකාර බල ඇතුව ක්‍රියා මේ දේවල් සියලු ආකාර බලය ඇතුව කියා අවවාද කොට තරවටු කරපන්න. කිසිවෙකුට නුඹ සුළු කොට සිතන්ට ඉඩ නාරින්න. දැන් මේක මේකයි හුඟක් සබාවල මේව කතා කරන්නේ. මේක මගේ කතාවක් නෙමෙයි. මම හදපු ගොතපු එකක් නෙවෙයි. right පස්සේ කියන්න එපා මේ 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 බොරු දේවල් ඉගෙනුව කියලා. මේක කවුද මේක ලිව්වේ? තීතස් නෑ, මේ පේදුරු ලිව්වේ. තීතස් කියන්නේ අය පේදුරුගෙන් ගිහ මේ 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 පාවුලුගෙන් ගිහල් හාන්න. එතකොට මෙතන කියනවා මොකද්ද? අවවාද කොට තරවටු කරනවා. අද මිනිස්සු කැමති නෑ අවවාදයක් ගන්න. තරවටුත් කැමති නැහැ. right කෙනෙක්ගේ වැරද්ද පෙන්වා දෙන එක වරදක් නෙමෙයි. right
වාගේ හොඳ කියලා අවිදින එක මේ බයිබල් එකේම ලියලා තියෙනවා. ඒගොල්ලෝගෙන් ප්‍රයෝසම් වෙන්න. ඒගොල්ලෝගෙන් ප්‍රයෝසම් වෙන්න. ඒ වාගෙන් යම් කිසි දෙයක් ගන්න බලාපොරොත්තු වෙන තමා වාගේ වැරදි තියාගෙනත් ඒ මිනිස්සු හොඳට දන්නවා ඒගොල්ලෝ වාගේ වැරදි. මොකද ඒගොල්ලෝ කියන්නේ? වා මුරුන් ගත්තේ තියෙනවා. නේ? අද ලෝකයේ මේ වාගේ. ඒතර කිසිවෙකුට නුඹ සුළුකට සිතන්ට ඉඩ හරින්නක. අපි කැඳවලා තියෙන්නේ හරි දේ ප්‍රකාශ කරන මිනිසුන්ට අවවාද කරන මිනිසුන්ට. දැන් කොලොසීමේ 1:27 දැන් 28 කී පොඩක් තියෙනවා. අන්‍ය ජාතීන් අතරේ තිබෙන මේ රහසේ තේජස් සම්පත් කිමෙක්ද කියා දෙවියන් වහන්සේ ශුද්ධවන්තයන්ට දන්වන්නට කැමති වූසේක. තේජස් සම්පත් සමාව අපි අපි තාම දන්නේ නැහැ දෙවියන් වහන්සේ අපිට තබා තිබෙන දේවල්. right මේ ලෝකයේ දේවල් සියල්ල නැති වෙන්න යනවා. right ඊට පස්සේ මේ දේව තේජසේ මෙතන කියනවා මොකද? ඒ වනාහි තේජසේ බලාපොරොත්තුව වන නුඹලා තුල සිටින ක්‍රිස්තුස් වහන්සේය. Christ in you the hope of glory. ඒතර ඔයා තුල ක්‍රිස්තුස් වහන්සේ ඉන්නවා කියන්නේ මේ තේජස ඒ glory. ඒ මහිමේ තේජසේ right ඒ තැනට ගිනියන්ට දෙවියන් වහන්සේ right දැන් ඒක හරියට අපි දැනගත්තා right ඒ බලාපොරොත්තු අපි තුල තියෙනවා නම් right අපි මෙහෙම නෙමෙයි ජීවත් වෙන්නේ. right අපි බලාගෙන ඉන්නවා. right උන්වහන්සේගේ පැමිණීමට. right කවදද උන්වහන්සේ වෙතට යන්නේ? ඔයර තේනවද මං කියන එක? right අපි නම් ක්‍රිස්තුස් වහන්සේ තුල සියලු මිනිසයන් සම්පූර්ණ කොට ඔප්පු කරන පිණිස සියලු මිනිසයන්ට දැනුමුතුකම් දෙමින්ද සියලු මනුෂ්‍යයන්ට සියලු ආකාර ප්‍රඥාවෙන් උගන්වමින්ද උන්වහන්සේව ප්‍රකාශ කරමු. දැන් මේකයි. දැන් මේ මං කියනවානේ මේ මොනවද පාවිච්චිතුමා කියන්නේ? එයා මේ දේවල් කරන්නේ මොනවද? සභාවේ දැනුමුතුකම් අර මෙතන කියනවා නේද? සම්පූර්ණ කොට ඔප්පු කරන පිණිස මේක දේව සේවකයන්ගේ ක්‍රියාව. මොකද සභාව සම්පූර්ණ නිකන් හොඳ සභාවක් කරලා මොකද දෙවියන් වහන්සේට ඔප්පු කරන්න පිණිස සියලු මිනිසයන්ට දැනුමුතුකම් දෙමින් සියලු මිනිසයන්ට සියලු ආකාර ප්‍රඥාවෙන් උගන්වමින් උන්වහන්සේ ප්‍රකාශ කරමු. ප්‍රකාශ කරමු. සභාව ඒක හොඳයි. right සභාව තියෙන්නේ right බලාපොරොත්තු තියෙනවා. ඔව් වාට සූයක් වුණනම් අපි යාඥා කරනවා. වාට රස්සාවක් අවශ්‍ය නම් අපි යාක ඒකත් බලාපොරොත්තුක් නේ. ඒව සුළු දේවල්. උඟක් ඒකලම මේ ඇවිල්ලා මොනවද මේ රස්සාවකට යාඥා කරනවා. රස්සාව හම්බුච්ච ගමන් ඊට පස්සේ සභාව පැත්තේවත් නැහැ. මොකද්ද මේ බලාපොරොත්තු? ওই රස්සාවෙන් ඔයා කීයක් හම්බ කරන්නද? ඔයා කීයක් ගෙනියන්නද? අන්තිමට right? ඒතරු අපිට ඒ දෙයක් දෙවෙනස්සේ තබා තිබෙනවා. අපි මේ දේශ වෙමු. right? කොලොසි 2. දැන් මේ දේවල් හුඟක් එකනම් කතා කරන්න කැමති නැහැ. අන්තිම දවස් කියන කතා කරනකොට right? දැන් මේවා මුලාවේ යන මිනිස්සු. ඔයාව මුලා කරන මිනිස්සු මේ දේවල් කතා කරනකොට කැමති නැහැ. මේ කිවන්න පාවුලතුමාගේ මේ බලාපොරොත්තුවක් තිබුණා. 1 Thessalonians 2:19. අපගේ බලාපොරොත්තුවත් ප්‍රීතියත් පාරක්තු වීමේ ඔටුන්නක් කිමෙක්ද? අපගේ ස්වාමි වූ යේසුස් වහන්සේගේ ඊමේදී උන්වහන්සේ ඉදිරියේහි නුඹලාම නොවේද? එසේය නුඹලා අපේ ගෞරවයත් අපේ ප්‍රීතියත්. අපේ ප්‍රීතියත්. මම හිතන්නේ පාලකතුමෙකුට ඊට වැඩිය ප්‍රීතියක් නැහැ. දකින්ද
තමාගේ සබාව රයිට් ශුද්ධ ලස්සන වඩ තිනවා සෑම අතින්ම සම්පූර්ණ. මම කියන්නේ මේ 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 හුඟක් සබාව ඇත්තටම මේක පොහසත් සබාවක් වෙන්න ගත්ත උනේ. මිනිසුන් හොඳ ජොබ් හම් වෙන්න ගත්ත උනේ. රයිට් හැම අතින්ම දැන් මේකයි පාලතුමාගේ මේ මේ බලාපොරොත්තු එයාගේ බලාපොරොත්තු. මම හිතන්නේ පාස්ටර්ගේ බලාපොරොත්තුත් ඒක වෙන්න. මාත් එක්කත් කතා කරලා මම යාඥා කරනවා. එයාට හරි සන්තෝෂයි. දැන් අපේ සභාවේ මෙච්චර දෙක කෙනෙකුට දැන් කාර තියෙනවා. එක තෙසලොනික 5:23-24 කියව. සමාදානීය දෙවියන් වහන්සේම නුඹලා සහ මුලින්ම පවිත්‍ර කරන සේක්වා. නුඹලාගේ මුළු ආත්මයත් ප්‍රාණයත් ශරීරයත් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස්. ඒ දවසල මම හැමතිස්සෙම කියන දෙයක් තමයි ශරීරය ප්‍රාණය body soul and body මේ body soul and spirit ඔය යේසුස් වහන්සේ තුලට ආවෙන් පස්සේ right දෙවියන් වහන්සේ වැඩ කරන්නේ පිටින් ඇතුළට නෙවෙයි ඇතුළෙන් පිටට. ඒකයි මෙතන ඉස්සෙල්ලා මම කතා කරන්නේ ආත්මයත් ප්‍රාණයත් අපගේ ශරීරයත් අපගේ ආත්මය උන්වහන්සේ අපි ගැලවීම ලැබපු දවසේ අපේ ආත්මය ගැලවිලා ඉවර සම්පූර්ණයෙන්ම අපේ ප්‍රාණය ගැලවීමෙන් දොර ප්‍රාණය තුල මොනවා තියෙන්නේ අපේ සිතුවිලි අපේ නේද හැංගීම් අරෝම ඒවත් පිරිසිදු වෙන්න අවශ්‍යයි ඒවත් ගැලවෙන්න දැන් අරමිනාගේ සිතේ තිබුණේ වෙන අදහසක් පල්ලියට එන්නේ වෙන අදහසක් රයිට් එක්ක තන්තරක් ගන්න නැත්තම් ඒව වැරදි රයිට් ඒතර නුඹලාගේ ආත්මය ප්‍රාණයත් ශරීරයත් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඊමේදී නිදොස්ව තිබෙන ලෙස ආරක්ෂා කරනු ලැබේවා. නුඹලා කැඳවන තැනන් වහන්සේ විශ්වාසව සිටිනසේක උන්වහන්සේ ඒක ඉෂ්ට කරන දෙනසේක. සබාව. නුඹලා ආත්මෙන් සපලවත් වෙන්නක් මෙන් ශරීරේ වඩ පේනවාද ඒක ඉස්සෙල්ලාම අපේ මේ ආත්මය එතන ඇතනම මේ 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 සිංහලෙන් කියන්නේ මේ මේ ආත්මය කියලා ඇතර මෙතන ප්‍රාණය. උඹලගේ ප්‍රාණය ඒ කියන්නේ ඇඟීම් අර බුද්ධිය ඔක්කොම ඒවත් සඵල වුණාන් පස්සේ මොකද වෙන්නේ? අපේ ශරීරයට පවා අපට සුවය ලැබෙන්න යනවා. හරි සිතුවිලි එන්න යනවා. right අපි කියමු මේ දෙක පේතරස් 3 මේක දිග ඒ මම මේ 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 බයිබල් පද මෙච්චර කියවන්නේ. දෙක පේතරස් 3 එකේ නම් 3 ස්වාමින් වහන්සේගේ ඊම ප්‍රමාද වන නමුත් සත්‍තක බව ප්‍රේමවන්තේනි දැන් මේක මා නුඹලාට ලියා එවන දෙවෙනි ලියුමය. ශුද්ධ වූ අනාගත වත්‍රුන් විසින් පළමුවෙන් කියන ලද වචනයද නුඹලාගේ ප්‍රේරිතයන් කරන කොටගෙන කියවූ ස්වාමි වූ ගැලවුම් කරුවානන්ගේ අඥාවද නුඹලාට මතක් වන පිණිසය. මතක් කිරීම කරන කොටගෙන නුඹලාගේ අවංක වූ සිත් මේ ලියුම් දෙකින්ම පුබුදු කරමු. අන්තිම දවස්වලදී තමුන්ගේ තෘෂ්ණාව ලෙස ස්වාමීන් වහන්සේ ගීම ප්‍රමාද වන නමුත් සත්‍යක බව සත්‍ය බව. අද මිනිස්සු ඉනානවා. හා කෝ යේසුස් වහන්සේ නෑ පාස්ටර් දිනයක් දුන්නේ නෑ. පාස්ටර් දවසකුත් දුන්නේ නෑ. මේ ලකුණු යේසුස් වහන්සේ කිව්ව මොකද්ද? මේ ලකුණු තියෙනවා යේසුස් වහන්සේ ගීමට. මම කියන්නේ අද අපි නිවුස් එක බල බල හිටියා. ගිනි කඳු තුනක් දැනට පටන් ගත්තා. right භූමිකම්පය කියන්නේ තද ඒවා තුනක් නැත්නම් දවස් ගණන් තියෙනවා දවස් ගණන් right එන්නේ එන්නේ වැඩි වෙනවා right මේව මොකද්ද සලකුණු ලකුණු හැබැයි ප්‍රශ්න එලා තියෙන්නේ right මේ මේවල් අපි මේ දේවල් කතා කරනකොට right තව සෙනඟක් ඉන්නවා අන්තිම දවස්වලදී තමුන්ගේ තෘෂ්ණාව ලෙස හැසිරෙන්නා වූ පියවරුන් සැතපුන පසු මැවීමේ පටන් ගැනීමේ සිට සියලු දේ
තිබුණාක් මෙන් පවතින බැවින් උන්වහන්සේගේ ඊමේ පොරොන්දුව කොතෙන් හිදේ සරදම් කරමින් කියන්නා වූ සරදම් කරමින් කියන්නා වූ කවටකම් කරන්නෝ පැමිණෙන්නෝ යැයි පළමු කොට දැනගනිල්ලා වෙන්න යේසුස් වහන්සේගෙන් මේ 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 යේසුස් වහන්සේගෙන් මේ ගෝලේ අහුවම මේ දේවල් සිදුවෙන්න යනකොට right මේ අන්තිම දවස් මොකද්ද සලකුණ එයා ඉස්සෙල්ලාම දුන්නේ සලකුණ මොකද්ද මේ වගේ මිනිස්සු එන්න යනවා right මිනිස්සුන්ගේ මුලාවේ යවන සැලක right මුලාව තමයි ඉස්සෙල්ලාම එන්නේ දැන් මේ 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 කට්ටිය මේ ලෝකේ කට්ටිය නෙමෙයි මේ මේ සැලක සමාවෙන්න ඇති වෙච්ච කට්ටියක් අද YouTube එකට ගියාම දෙගොල්ලෝ ගහ ගන්නවා YouTube එකේ එක පාස්ටර් කෙනෙක් තව පාස්ටර් කෙනෙක් එක්ක ආ කෝ ඔයගේ යේසුස් වහන්සේ නේ එනවා කියපු එක මේ පාලුතෝ මම මේ මේ පේතරස් මොනවාද මෙතන කියන්නේ පේතරස් කියනවා මොකද ස්වාමින් වහන්සේගේ ඊම ප්‍රමාද වෙන නමුත් සත්‍ය බව. ඒක සත්‍යයක්. right? අනිවාර්යයෙන්ම ඔයා දන්නවද මේ මේ ඒකේ ප්‍රමාදේ it's long suffering කියලා කියනවා. ඒ පල්ලයට කියවන්න බලන්න. right? උන්වහන්සේ ඉවසනවා කියලා කියනවා. දීර්ඝ කාලයක්. මම හිතන්නේ අපිට තව අවුරුද්දක් තියෙනවා. මොකද්ද? මොනවටද? ලෑස්ති වෙන්න. යන්ට උන්වහන්සේ ගියවරු දවන මන් දන්න කී දෙනෙක් ලෑස්තිද කියලා දැන් උන්වහන්සේගේ ඊමේදී උන්වහන්සේ බලාපොරොත්තු වෙන මොකද්ද අපේ සම්පූර්ණ මිනිස්සු හැටියට ඉන්න එකයි right right පැමිණෙන්නේ පළමු කොට දැනගනින්න right එතකොට මේ වගේ මිනිස්සු මේකට විරුද්ධව කතා කරන right ඒගොල්ලන්ගේ අමුතු තෘෂ්ණාවක් තියෙනවා. ඒගොල්ලන්ට ඕනේ මේ ලෝකෙ ඉඳගෙන මැජික් පෙන්න පෙන්න. ඔයාද YouTube එකට ගියාම මොකද? මිනිස්සු අට්ටන එක තමයි කරන්නේ. දැන් ඒකද? ඒකද බයිබල් එක? දැන් යේසුස් වහන්සේ මේ මේ මැරිච්ච මිනිස්සුවත් නැගිටේ වනේ. එයාගේ සහෝදරයෝ පවා එයාට කිව්වේ මොකද්ද? What is famous? ප්‍රසිද්ධ වෙන්න ඕන යන්ට ජෙරුසලම් මේ මේ දේවමාලිකාව අර අද දැන් මේ ෆීස්ට් එකක් තියෙනවා. එතන ගිහිල්ලා මේව මේ මේ මේව පෙන්නද? මේගොල්ලන්ට මේව මැජික්. ඒකට නෙමෙයි යේසුස් වහන්සේ ආවේ. හරි සුවය හොඳයි. right? යක්වේලනේ ඒව කොහොම හොඳයි. ඒක නෙමෙයි පරමාර්ථය. අපව සම්පූර්ණයෙන් පාපෙන් ගලවලා උන්වහන්සේගේ ඊමට ලැස්ති කරගන්න. right. ගැලවුම් කාර්ය. right. right. අන්තිමේක අපි කියමු 2 තිමෝතේ 3 1 ඉඳන් 9. ඇදහිල්ලෙන් වැටීමක් ගැන කලින් කියাদি. නමුත් අන්තිම දවස්වලදී අන්තරා සහිත කාලවල් පැමිණෙන බව දැනගනින්න. මක්නිසාද මිනිසයෝ තමන්ටම ප්‍රේම කරන්නෝව මුදලට ප්‍රේම කරන්නෝව පාරට්ටු කරගන්නෝව තමුන්ටම ප්‍රේම කරන්නෝ අද අද බලන මනන තැන මොකද්ද අත දිගහරිනවා සෙල්ෆි එකක් ගන්නවා එතන ගිහිනා මූණ සෙල්ෆි එකක් ගන්න තමුන්ටම ප්‍රේම කරන්න සභාවට ඇවිල්ලා ෆොටෝ ගන්න එක විවරයක් නෑ. උදායි ෆන්ක්ෂන් එකක් තියන්න බලන්න. ඒකයි කියවන්නේ. උදාරම් කාර්යයව අපහස කරන්නෝව මෞපියන්ට අකීකරු වන්නාව ස්තුතිවන්ත නොවන්නෝව අභක්තිකයෝව ජන්ම ස්නේහය නැත්තෝව සමාදාන නොවන්නෝව කේලම් කියන්නෝව කේලම් නම කියන්නේ තෘෂ්ණාව මැඩපවත්වා නොගන්නා වූ
ක්‍රූරයෝව යහපතට ප්‍රේම නොකරන්නා වූ ද්‍රෝහියෝව හිතුවක්කාරයෝව අහංකාරයෝව දෙවියන් වහන්සේට වඩා සැපසෙල්ලමට ප්‍රේම කරන්න ඕව දේව පොඩ්ඩකින් දෙවියන් වහන්සේට වඩා සැපසෙල්ල අනවිලයක් අහන්න එන්න කියන්නේ ට්‍රිප් එකක් යනවා කියන්නේ කී දෙනෙක් යනවාද නේ ඔයාලා සංගීත සංගීත මේ දර්ශනය තියෙන කියමු කී දෙනෙක් යතනින්දී අපි දිවෙන් වංශයට වඩා සැප සැප සෙල්ලමට ප්‍රේම කරනවා ප්‍රේෂණ සෙල්ලමට ප්‍රේම කරන්නව දේව භක්තියේ වෙහෙස දරන නමුත් එහි බලය එපා කළ අයව සිටින්නෝය. එබඳු අයගෙන් අහක් වෙන්න. මේ මේ මේවා ලියලා තියෙන්නේ නිකන් කියවලා ආග දාන්න නෙවෙයි. ඔබට පේනෝ නම් මේ වගේ අය අහක් වෙන්න. ඒකයි වචනේ ලියලා තියෙන්නේ. මක්නිසාද මොවුන්ගෙන් සමහරු ගෙවල් වලට ඇතුල් වී පාපවලින් බර වූ අනේකාකාර තෘෂ්ණාවලින් ගෙන යනු ලබන්නා වූ නිතර ඉගෙන ගන්න නුමුත් කිසි කලකත් සත්‍ය දැන ගැනීමට පැමිණෙන්ට බැරි වූ මෝඩ ස්ත්‍රීන් වහල් කර ගන්නා වූ අය වෙති. සමහර මිනිස්සු ඉන්නවා ගෙවල් වලට රිංගන්න, ගෙවල් වලට ගිහිල්ලා රයිට් මෙතන පෙන්වන්න බෑ ෂෝ එකක. මෙතන පාස්වර්ඩ් තියෙනවනේ, ඒකට වැඩිය දන්නවා ඉතින්. ඉතින් මොකද කරන්නේ මේකල? මේකල මේ 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 වගේ ගෙවල් වලට රිංගලා මොනවාටද කියන්නේ? ඒකල වහල් කරගන්නව අය වෙති. යන්නේ සහ යම්බ්‍රෙස් මොසෙස්ට විරුද්ධව සිටියක් මෙන් මොසෙස්ට විරුද්ධව මේක අල්ලගන්න. මෙතන නන් දෙකක් තියෙනවා. ඔබ බයිබල් එක කියවන ඔබ දන්නේ නැහැ. බයිබල් එකේ කොහෙවත් වෙන තැනක මේ නම් දෙක ලියලා නැහැ. මේ මේ පොත ලිව්වේ මේ මේ කවුද? යොහන්. මේ මේ පාවුලු. රයිට්. පාවුලු ඉස්සර කවුද? සෞල් ඉන්න කාලේ නැහැ. එයා ගමෙල්ගේ, ඒ කියන්නේ මේ 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 යුදේ ජාතියේ රයිට් පරිසවරේ. එයා කියනවා එයාගේ ඉස්සර තනතුරු. ඒතර එයා මෙවේක හොඳට දැනගෙන සිටු. එතකොට එතන තිබුණා මොකද මේ තල්මුඩ් කියලා. ඒ කියන්නේ අපේ මේ අන්ඩර්ස්ටෑන්ඩ් මම එක ලියාගෙන ආවා. මන් දන්නා ඒක අමතක වෙනවා. අටුවාවනේ. අටුවාවල් තියෙනවනේ කමෙන්ටරිස්. ඒ කමෙන්ටරිස් තියෙනවා ඒ යුදේ මෙවේකේ. ඒක ලොංගේ මේ පරණ ගිසුමේ දේවල් මේ මේකට ලියපු දේවල්. දැන් ඒ තුල රයිට් මේ නන් දෙක ලියලා තිනවා. දැන් ඒකෙන් තමයි ඒ පාවු මේ ඒ දේවල් දන්න නිසා ඒකෙන් එයා ඒ නන් දෙක දැම්මා. මේ නන් දෙක ඇවිල්ලා කවුද දන්නවද? මතකද මොසෙස් කියලා එයාගේ සරයට විසිකරාම මොකද නායක වුණානේ. ඊට පස්සේ දෙන්නෙක් රයිට් මම බැලුවා මේ ඇයි මේ මේ දෙවෙනි වාසේ මේ මේ දේ මෙතනට දැම්මේ. මෙතන කතා කරන්නේ එකක් නේ. ඒතර මේ වගේ මේ 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 වගේ මේ මේ මිනිස්සු ඉන්නවා රයිට්. මුලාව යවන මිනිස්සු රයිට්. හැබැයි ඇයි මේ මේක මෙතනට දැම්මේ? මේ මේ දෙන්න ඇවිල්ලා මැජික් කාරය දෙන්නේ රයිට්. ඒගොල්ලොන්නුත් මොකද කරේ? ඒගොල්ලොන්ගේ සර් ෆෝටෝ හරි සරයි හරි දාලා ඒක ලොන්නෙත් නයි හැදුවා. අද දෙවෙන් වාසයේ යම් දේවල් කරනවා රයිට්. යක්ෂයත් මිනිසුන්ව පාවිච්චි කළා. ඒ හා සමාන දේවල් ඒක ලොන්නෙත් කරනවා. අද පුදුම වැඩේ කියන්නේ ඒක සභාවටත් ඇවිදින්න. ආත්මනේ වාසයේ යම් කිසි දෙයක් කරනවා මෙතන මිනිසු නේ. සමහරවිට අපි දකිනවා අත තියන්නත් ඉස්සෙල්ලා මේ මිනිස්සු වැටෙනවා. ආත්මනේ වහන්සේ යම් කිසි දෙයක් ඒගොල්ලන් තුලින් කරනවා. අද YouTube එකට ගිහිල්ලා බලන්න මේ වැටෙන්නේ නැත්නම් අතල්ලු ගොල්ලලා දාලා වටනවා.
මේ මැජික් කාර්ය ටික මේ 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 මැජික් කාර්ය දෙන්න. රයිට්. එතන මොකද කියන්නේ? යන්සේද? යන්නේ සහ යම් රෙස් මොසෙස්ට විරුද්ධව සිටියක් මෙන් මෝහු සැබෑවට විරුද්ධව සිටිති. මෝහු දුෂ්ට සිත් ඇත්තා වූ ඇදහිල්ල සම්බන්ධව නිස්ප්‍රයෝජනීය වූ මිනිසයෝය. නමුත් මොවුන්ට තවදුර යන්ට ලැබෙන්නේ නැත. මක් නිසාද ඒ තැනැත්තන්ගේ අනුවණකම ප්‍රකාශ වූක් මෙන් මොවුන්ගේ අනුවණකමත් සියල්ලන්ට ප්‍රකාශ වෙනවා ඇත. හැමදාම මේවා කරගෙන ඉන්න හම්බෙන්නේ නැහැ. මේ වගේ මිනිස්සු කවදා හරි එළිවෙන්න යනවා. ඔබ දකින්න යනවා. ඔබ දැනගන්න යනවා. මේක මේකනම් මේ බොරු right බොරු කාරය ටිකක් මේකලන් කොහෙන් හරි දෙවෙන් වාසියක් කරනවා නම් ඒකට ඒකට හරියෙන්ද මොන හරි ඒගලන් උත් කරනවා හැබැයි ඒගලන්ගේ නිෂ් ප්‍රයෝජනීය වූ මිනිස්සු ඇදහිල්ලස් මොනවද ඇදහිල්ල මක්නිසාද ඒ තැනැත්තන්ගේ අනුවණකම දුෂ්ට සිත් ඇත්තව ඇදහිල්ල සම්බන්ධව right අපිට ඇදහිල්ලක් තියෙනවා අපිට විශ්වාසයක් තියෙනවා දෙවියන් වහන්සේ කෙරෙහි අපිට ගමනක් යන්න තියෙනවා අපිට බලාපොරොත්තුවක් තියෙනවා අපි මේ දේ සොයාගෙන යන right ප්‍රයෝජන වෙන්න ඔබ දන්නවනම් කවුරු හරි මේ මේ වගේ මිනිස්සුන්ට මුලා වෙලා ඉන්නයි කියලා. right කතා කරන්න යාඥා කරන්න ඒගොල්ලන්ට පිළිවෙයි. මේ යේසුස් වහන්සේ කිව්වේ අන්තිම දවසේ ඉස්සෙල්ලා මෙන්නේ මුලාව. මිනිස්සු මුලා වෙනවා මුලා ඒතර මුලා කරන්න මිනිස්සුත් ඒගොල්ලන්ව මුලා කරන්නත් මිනිස්සු ඉන්නවා. උන්වහන්සේගේ ස්වභාවය අපි යාඥා කරමු. මම පාස්ටර් ෂෙරන්ට ඇවිත් පසුතැවිල්ල යාඥාවක් අපිටත් එක්ක කරන්නයි කියලා අපි සභාව වෙනුවෙන් මේ මුලාව යන්නන්ගෙන් ප්‍රයෝසන් වෙන ලෙස අපරුව හලලුයා සභාව මා හිතනවා ඔබට තිබෙන වංශිකී වචනයෙන් කතා කරන්න ඇති අද අපි හැමෝටම බලාපොරොත්තු තියෙනවා අපි හැමෝගෙම බලාපොරොත්තු වල අපි ජීවත් වෙනවා ඔබ දකිනවා බලාපොරොත්තුවක් නැතුව ජීවිතයක් සාර්ථක වෙන්නේ නැහැ නමුත් පාලකතුමා අපිට එක බයිබල් පදයක් පෙන්නුවා අපි මේ බයිබල් පදේ පොඩ්ඩක් බලමු කොලොස්සි 1:27 පොඩ්ඩක් අපි කියවමු අපගේ බලාපොරොත්තු මොකක්ද කියලා අපි කියවමු මෙන්න බලන්න කොලොස්සි 1:27 සඳහන් වෙනවා අන්‍ය ජාතීන් අතරේ තිබෙන මේ රහස අන්‍ය ජාතීන් අතර තිබෙන රහස ඔබටත් මටත් රහසක් තමයි මේ රහස මොකද්ද මේ රහස රහසේ තේජසේ සම්පත කිමක්ද කියා දෙවියන් වහන්සේ ශුද්ධවන්තයන්ට දක්වන්නට කැමති වූසේක දෙවියන් වහන්සේ කාටද ඒක දක්වන්න කැමති වුනේ ශුද්ධවන්තයන්ට මොකද්ද මේ රහස ඒ වනාහි තේජසේ බලාපොරොත්තු වන නුඹලා තුල සිටින ක්‍රිස්තුස් වහන්සේ. ඔබගේත් මගේත් බලාපොරොත්තු වේ යුත්තේ ක්‍රිස්තුස් වහන්සේ. අප තුල ක්‍රිස්තුස් වහන්සේ සිටිනවා නම් අපගේ ජීවිතයේ සෑම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙනවා. සබාව ඔබත් මගේත් බලාපොරොත්තු වේ යුත්තේ මේ ක්‍රිස්තුස් වහන්සේ. අද දින සිට ඔබට ඔබගේ යහපත් බලාපොරොත්තු හොඳයි. ඔබගේත් මගේත් උදේ නැගිට්ට වෙලාවේ සිට අපට බලාපොරොත්තු තියෙන්න ඕනේ ජීවිතේ. මේ ජීවිතේ බලාපොරොත්තු සියල්ල කරගන්න නම් පළව බලාපොරොත්තු වෙන්න ඕනේ ක්‍රිස්තුස් වහන්සේ. ඉතින් පාලකතුමා අපට කිව්වාගේ මුලාවේ යන්න එපා. මුලාවේ අපර මුලාවේ යන බලාපොරොත්තු වල අප ඒ තුල ජීවත් වෙන්න හොඳ නැහැ. ඔබ දන්නවද සාතන් ඔබගේ සහෝදරයා නෙමෙයි ඔබ මුලා දමන් මුලාවේ ගෙනියන්නේ. මුලාවේ ගෙනියන්නේ සාතන් ඔබගේ සහෝදරයා ලෙසින් ඇවිත් ඔබට මුලාවේ දානවා. ඒක නිසා ඔබට යමෙක් කතා කරොත් යම් කිසි දෙයක් තුළදී ඔබ බලාපොරොත්තු වෙන්න ඒ පුද්ගලයා කතා කරන්නේ මොන හේතුවක් නිසාද මොන බලාපොරොත්තුවක් නිසාද කියලා. ඉතින් ඔබ ඒ
බලාපොරොත්තු වෙත්තේ ක්‍රිස්තුස් වහන්සේ තුල පමණයි. මොඳ අපි සියලු දෙනාම නැගිටමු. අපි දෙවියන් වහන්සේට අපි කන්නලව කරමු. අද දින ඔබ මෙතනට පැමිණෙන්න ඇත්තේ ඔබගේ යම්කිසි බලාපොරොත්තුවක් තියාගෙන. මේ හැම බලාපොරොත්තුවට එකම එක විසඳුමයි ඒ තමයි යේසුස් වහන්සේ. උන්වහන්සේ බලාපොරොත්තුව දෙන්න උන්වහන්සේගේ ජීවිතේ පූජා කරා. උන්වහන්සේ ජීවිතේ පූජා කරලා අපිට සදාකාලික බලාපොරොත්තුවක් දුන්නා. ඔබගේ මගේ ජීවිතය මේ පොළවේ ජීවත් වෙන ජීවිතේ පමණක් නොවේ සහෝදරවරුනි. අපට සදාකාලයක් හිමි. ඒ සදාකාලයේ බලාපොරොත්තුව මේ පොළවට යේසුස් වහන්සේ ඇවිත් දීලා ගියා. උන්වහන්සේ තමයි අපේ ජීවිතය තුළ ඉන්න බලාපොරොත්තුව. ඔබ මෙතනට පැමිණියේ යම් කිසි රෝගයක් නිසාද? ඔබගේ බලාපොරොත්තුව වුණේ ඔබගේ සහෝදරයා, ඔබගේ ළඟින් සිටින අයගේ ලෙඩ රෝගය නිසාද? ඔබ මෙතනට පැමිණියේ ඔබගේ රැකියාව නිසාද? ඔබ රැකියාවෙන් හෙම්බත් වෙලා ඔබ මෙතනට පැමිණියා බලාපොරොත්තුවක් තියාගෙන. ඔබගේ ජීවිතේ අසාර්ථක වෙච්ච දේවල් නිසා ඔබ මෙතනට පැමිණියා යේසුස් වහන්සේ හොයාගෙන බලාපොරොත්තුවක් තියාගෙන. ඔබ මුදල් නිසා, මුදල් ප්‍රශ්න වලින් මිරිකී සිටින නිසා ඔබ මෙතනට පැමිණියා බලාපොරොත්තුවක් තියාගෙන. ඔබ ඔබගේ සහෝදරයන්, ඔබගේ දෙමාපියන්, ඔබගේ දරුවන් නිසා ඔබ මෙතනට පැමිණියා යම්කිසි බලාපොරොත්තුවක් තියාගෙන. සබාව මේ හැම දෙයක් තියාගෙන ඔබ මෙතනට පැමිණියේ ඒ බලාපොරොත්තුව ඔබ ලබා ගන්නටයි. ඒ බලාපොරොත්තුව තමයි යේසුස් වහන්සේ. උන්වහන්සේ ඔබටත් මටත් හොඳටම ඇති. එදා පාවුලට කියනවා මාගේ අනුග්‍රහය නුඹට හොඳටම ඇති. යේසුස් වහන්සේගේ අනුග්‍රහය අපට හොඳටම ඇති. යේසුස් වහන්සේ අප තුළ සිටිනවා නම් අපට ඒ බලාපොරොත්තුව හොඳටම ඇති. සබාව ඔබ බලාපොරොත්තු වෙන ඕනම දෙයකටම මුල යේසුස් වහන්සේ කියලා හිතන්න. උන්වහන්සේ ඔබව හිස් අතින් අරින්නේ නැහැ. අද ඔබ මෙතනට පැමිණියේ දේ ඔබ දැන් සිහි කරන්ට. ඔබ කියන්නේ යේසුනි, මෙන්න මම ඔබට බාර දෙනවා මගේ බලාපොරොත්තුව. මම මෙතනට පැමිණියේ මගේ රෝගියට විසඳුමක් බලාපොරොත්තුෙන්. මම මෙතනට පැමිණියේ මගේ රැකියාවට විසඳුමක් බලාපොරොත්තුෙන්. මම මෙතනට පැමිණියේ මගේ සහෝදරයාගේ රෝගයට පිළිතුරක් බලාපොරොත්තුෙන්. මම මෙතනට පැමිණියේ මගේ අවශ්‍යතාවයට පිළිතුරක් බලාපොරොත්තුෙන්. සබාව අද ඒ බලාපොරොත්තුව උන්වහන්සේ ඔබට දෙනවා. ඒ ජීවමාන යේසුස් වහන්සේ ඔබට ඒ බලාපොරොත්තුව දෙනවා. ඔබ මෙතනින් යන්නේ හිස් අතින් නොවේ. ඔබ යන්නේ බලාපොරොත්තුව රැගෙන. ඔබ සීකරන්ට අපි මොහොතක් රැගෙන උන්වහන්සේට ස්තුති කරමු. ඔබගේ මුඛය අර ස්තුති කරන්ට ඔබ වහන්සේට අද දුන්නා වූ මේ වචනය නිසා, මේ බලාපොරොත්තුව නිසා අපි මොහොතක් අරන් උන්වහන්සේට ස්තුති කරමු. සබාව ඔබගේ කටහඬ අවදි කර ඔබ ස්තුති කරන්නේ උන්වහන්සේ ඔබට දුන්නා වූ ඒ බලාපොරොත්තුව නිසා. අද මෙතනට පැමිණිලා ඔබ හිස් අතින් නෙමෙයි යන්නේ, ඔබ ස්තුතිවන්ත වෙන්න. ස්වාමීනි ඔබට ස්තුති. ඔබට ස්තුති දෙවි පියාණනි, කරුණාබර පියාණනි. පළමුවම ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි, ඔබගේ වචනය ගෙන ආපු ඔබගේ දාසයා නිසා. පියාණනි ඔබ වහන්සේ අද ඔහුතුලින් අපට කතා කරා. බලාපොරොත්තුව කුමක්ද කියන එක ඔබ වහන්සේ අපට තේරුම් කර දුන්නා. ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි ඔබ වහන්සේ දිනෙන් දින ඔබ වහන්සේ අපර ඔබ වහන්සේගේ දාසයන් ලබා කතා කරන නිසා. පියාණනි ඔබගේ දාසයාට ඔබගේ ආශිර්වාදය නිදහස් කරන්ට, තව තවත් ඔබ වහන්සේගේ දරුවන්ට ඔබ වහන්සේගේ රහස් එළිදරව් කරන්ට. එමෙන්ම පියාණනි මෙතනට පැමිණි සියලුම ඇදහිලිවතුන් මා ඔබ වහන්සේගේ දෑතට තබනවා. පියාණනි ඔවුන් පැමිණියේ ස්වාමීනි ඔබ වහන්සේ ජීවමාන දෙවි කෙනෙක් බව විශ්වාස කර, ඔබ වහන්සේ සදාකාලික එකම බලාපොරොත්තු බව ඔවුන් විශ්වාස කරන නිසා මෙතනට පැමිණියේ. පියාණනි ඔබ වහන්සේගේ ඔවුන් මෙතන පැමිණි සියල්ලක්ම ස්වාමිනී අද යන්නේ ඔබ වහන්සේගේ බලාපොරොත්තුව රැගෙනයි. පියාණනි දෙවි පියාණනි ඔබ වහන්සේ ඔවුන්ගේ අවශ්‍යතාවයන් දැන් නිදහස් කළ මැනව. පියාණනි එය මොන ප්‍රශ්නයක් වුණත්, මොන රෝගයක් වුණත්, මොන කරදරයක් වුණත් ස්වාමිනී එය ඔබට ලොකු දෙයක් නොවේ. පියාණනි ඔබ වහන්සේ දැන් ඒ දේ නිදහස් කරන්ට. පියාණනි මාගේ සෑම සහෝදරයෙක්ටත් මම බාර කරනවා ස්වාමිනි. ඔවුන් දැන් මෙතනින් යන විට ඔබ වහන්සේගේ ආශිර්වාදය රැගෙන යන්ට සලස්වන්ට. පියාණනි මගේ දෙවි පියාණනි එමෙන්ම ස්වාමිනි
අප යන අතරතුරද ඔබ වහන්සේ අපට ගමන් පහසුව දෙන්නට පියාණනි අප ආරක්ෂා කර දෙන්නට ස්වාමිනි ඔබගේ ආශිර්වාද මේ සතිය පුරාවට අප සමග තබන්නට පියාණනි පියාණනි මේ දේව මෙහෙද ඔබ වහන්සේගේ දයාතර බාර කර අප යටත් වෙනවා ස්වාමිනි එයා තුතුම් නාමයෙන් නාශ්‍රය යේසුස් වහන්සේගේම නාමයෙන් ආමෙන් ආමෙන් සභාව දැන් අපි ආශිර්වාදේ ලබා ගමු අති ශුද්ධ වූ ජීවමාන දෙවි පියාණන් වහන්සේගේ අනුග්‍රහයත් ක්‍රිස්තුස් වහන්සේගේ සදා නොබියන ප්‍රේමයත් ශුද්ධාත්මයන් වහන්සේගේ කිව නොහැකි සමාදානයත් ඔබ තුළ සදාකාලයටම වේවා ආමෙන් ආමෙන් ස්තුතියි